අපි මේ වගකීම් බාර අරගෙන ඒ වගකීම් ඉටු කරපු අය අපි මේ මේ අභියෝග බාරගෙන අභියෝග ජයගත් අය අපි අවුරුදු පහක් බලේ ඉඳලා කිසිම දෙයක් නොකර මේවා කරනවයි කියන අය නෙවෙයි අපිට එදා බාර දුන්නු අභියෝග සියල්ලක්ම ජයගත් අය ඒ වගේමයි ආර්ථිකය අපි තමුන්නාන්සලා දන්නවා අපි යුද්ධය අවසන් කරලා කොච්චර ශීඝ්‍ර සංවර්ධනයක් අපි කරාද කියලා අධිවේගී පාරවල් කාපට් පාරවල් දැන් අර මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ දන්කොටුව නගරය කොළඹ නගරය ශීඝ්‍රයෙන්ම දියුණුවන ආසියාවේ නගරය බවට පත් කරන්නට අපිට පුළුවන් වුණා නමුත් මේ රජයාවට පස්සේ අපි එදා ආරම්භ කරපු ඒ සංවර්ධන කටයුතු සියල්ලක්ම නතර කරා අවුරුදු දෙකහ මාරක් එනකන් කිසිම දෙයක් කළේ නැහැ මේකට හින්දා තමයි ආර්ථිකය කඩා වැටුනේ මේක හින්දා තමයි ආර්ථිකය කඩා වැටුනේ ඒ වගේම අපි නැවතත් මේ සියලුම සංවර්ධන ව්‍යාපෘති අපි ඉදිරියට අරගෙන යනවා අපි ළඟ පැහැදිලි සැලැස්මක් අපි ඉදිරිපත් කළා තිබෙනවා තමුන් නාන්සේලාට ආර්ථිකය ගොඩගන්නට විශේෂයෙන්ම මේ රජය දේශීය කෘෂිකර්මාන්තය වෙනුවෙන් දේශීය වැවිලිකරුවා වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ දේශීය කර්මාන්ත වෙනුවෙන් දැන් තමුන් නාන්සේලා දන්නවා මේ පුරවරය උළු සහ ගඩොල් කර්මාන්තේ පිළිබඳව ඉහළම තිබුණ ස්ථානේ අද ඒව කඩා වැටිලා ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒව රජය විසඳලා දෙන්නට ඕනේ ඒක ඉබේ කඩා වැටෙන්න ඉඩ දෙන්නට පුළුවන් කමක් නැහැ ඒක අපි රැක ගන්න පුළුවන් රැකියාවන් කරන කර්මාන්තයක් තියෙන ඒව අපි ආරක්ෂා කර ගන්නට ඕනේ දැන් අපි අපේ රජයක් යටතේ නැවතත් මේ උල්ලුසා කඩොල් කර්මාන්තය දියුණු කරනවයි කියන එක රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවයි කියන එක මම සාතික කරනවා. ඒ මැටි ලබා ගන්න අමුද්‍රව්‍ය ලබා ගන්න ක්‍රමවේදය රජයයි සකස් කළ දෙන්නට ඕන. මහජනතාවට ඒක බාර දෙන්නට පුළුවන් කමක් නැහැ. රජයේ මැදිහත් වෙලා ඒක හරි විදියට කළ දෙන්නට ඕන. අද කිසිම රජේ ගොඩනැගිල්ලක් හදනකොට මේ උළු ගන්නෙ නෑ. මුත් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නියම කරලා තිබුණා මේ උළු තමයි මේවට ගන්න ඕනේ කියලා. අපි ඉදිරියේදී හදන සෑම රජේ ගොඩනැගිල්ලක නම් පාවිච්චි කරන්නේ උළුයි කියන එක මේ අවස්ථාවේදී කියන්නට ඕන තමුන් ආන්සලට. මේ දේශීය කර්මාන්තකාරුවා වැටෙන්න දෙන්නට බෑ. මම පසුගියදා දවස් දෙකකට ඉස්සෙල්ලා නාත්තණ්ඩියේ පැමිණි අවස්ථාවේ වාහනේ යනකොට ප්‍රදේශවාසීන් 20ක් විතර හිටියා මම නවත්තලා කතා කරාම ඒගොල්ලෝ කාඩ්බෝඩ් කර්මාන්තෙන් කාඩ්බෝඩ් හදලා පැකින් හදන කට්ටිය. ඒගොල්ලෝ කියනවා 120ක් හිටියා අද 20යි ඉන්නේ. මේ චීනෙන් ලාබට කාඩ්බෝඩ් ගෙනල්ලා ඒ කර්මාන්තේ කඩා වැටිලා. මේවා ගැන රජයවල් කිසිම දෙයක් හොයන්නේ නැහැ. අපේ දේශීය කර්මාන්ත කරුව අපි ආරක්ෂා කරගන්නට ඕන රටක ඇමරිකාවේ පවා දේශීය කර්මාන්ත කරුව ආරක්ෂා කරගන්නවා. අපිට පුළුවන් කමක් නැහැ විවෘත ආර්ථිකය කියලා සෑම දෙයක්ම පිට රටින් ගෙන්නන්න. දේශීය ගොවියා, දේශීය වැවිලිකරුවා, දේශීය කර්මාන්තකරුවා අද වැටිලා තියෙන්නේ මේ පිට රටවල් වලින් බාල භෝග වර්ග බාග බාල භාණ්ඩ මෙරටට ගෙන්වන්නලා දීලා තියෙන නිසා. අපි ඒව සම්පූර්ණයෙන්ම තහනම් කළා. අපේ ගොවියා අපි ආරක්ෂා කරනවා. අපේ වැවිලිකරුවා අපි ආරක්ෂා කරනවා. අපේ කර්මාන්තකරුවා අපි ආරක්ෂා කරනවායි කියන එක අපි තහවුරු කරනවා. අපි පැහැදිලි වැඩපිළිවෙලක් මේ සම්බන්ධව අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා මේ පළාත්වල විශාල ප්‍රමාණයක් ඉන්නවා විදේශවල රැකියා කරන. ඒ අය ඉල්ලලා තිබුණා
යම් කිසි විදේශ විනිමයක් ඒගොල්ලෝ හම්බ කරාට පස්සේ ඒගොල්ලන්ට බලපත්‍රයක් වාහනයක් ගෙන්නන්නට ඩියුටි ෆ්‍රී බලපත්‍රයක් ලබා දෙන්නට කියලා. දැන් ඒක හරි සාධාරණයි. අපි ඒක අපේ කාලය තුලදී අපි ඉෂ්ට කරනවායි කියන එක අපි අයට කියන්නට ඕනේ. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා දීවර කර්මාන්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දීවර කර්මාන්තේ දියුණු කරන්න විශාල සේවයක් කරා. අපි ඉදිරියටත් ඒ අයකට තාක්ෂණය ලබා දීලා ඒ අවශ්‍ය රාජ අනුග්‍රහය ලබා දීලා ඔවුන්ට දීවර කර්මාන්තේ දියුණු කරගන්නට අපේ ලංකාව වටාම තියෙන මූද නුත් අපි පිටරටවල් වලින් මසුන් ගෙන්නනවා. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. මේක අපිට අපි පිටරට යවලා අපිට විශාල විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන් කර්මාන්තයක්. අපි දියුණු කරන්නට ඕන. සංචාරක කර්මාන්තේ අපි මේක ඩොලර් බිලියන 10ක මිලියන 7ක විදේශීයන් ගෙන්න ගන්නට අපි මැදිහත් වෙලා ක්‍රියා කරන්නට ඕන. අද ආසියාවේ ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් සීග්‍රෙන් දියුණු වෙලා විශාල මධ්‍යම පන්තියක් ඉන්නවා ඒවයි. ඒ අය තමයි රටින් රට සංචාරකයන් වශයෙන් යන්නේ. ඉතින් රජය තමයි ශ්‍රී ලංකාව ගැන ඒ රටවල ප්‍රචාරය කරලා ඒ සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්නට ඕන. ඉතින් ඒවා කිසි දෙයක් කරන්නේ නැහැ මේ රජය. ඒ වගේම අපි අපේ රජයක් යටතේ විවිශාල ආයෝජනයක් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනවා. අද ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබෙන නිසා අපි තරුණ තරුණයන් අතරමං වෙලා ඉන්නවා. අපි මේ අධ්‍යාපනය දීර්ඝ කාලීන වශයෙන් දියුණු කරන්නට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නට අපි සැලසුම් හදලා තියෙනවා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඔස්සේ. ඒ වගේම කෙටි කාලීන අපි දන්නවා ලක්ෂ දෙකක් අපේ තරුණ තරුණියන් සමත් වෙනවා උසස් පෙළ 30,000යි ඇතුළත් වෙන්නේ. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි මේ ලක්ෂ දෙකටම එන අවුරුද්දේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවයි කියන එක අපි තහවුරු කරනවා. එපමණක් නෙවෙයි ඔවුන්ට ගුණාත්මක කලාංශයෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයන්ට පවා තොරතුරු තාක්ෂණය කම්පියුටර් තාක්ෂණය වැනි විෂයන් පාඨමාලාවට ඇතුළත් කළා. ඔවුන් උපාධි ගැනුණාට පස්සේ ඔවුන්ට හොඳ රැකියාවක් ලබා දෙන්නට පුළුවන් වෙන විදියට අපි ඒ පාඨමාලා වෙනස් කරන්නට ඕනේ. ඒ වගේම අපි අද දන්නවා හුඟ දෙනෙක් අපේ ජනතාව මේ බදු වරින් පිරිලා ව්‍යාපාරිකයෝ. ඒ නිසා අපි මේ ව්‍යාපාර දියුණු කරන්නට ඒ සංකීර්ණ බදු ක්‍රමය අහක් කළා සරල බදු ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. වැඩ් බද්ද 8% දක්වා අඩු කළා තියෙනවා. මේ අනුව මේ ව්‍යාපාරිකයන්ව දිරිගන්වලා නිෂ්පාදනය වැඩි කරලා ආයෝජනය වැඩි කළා. ඒ වගේම ඉතිරි කිරීම වැඩි කළා පරිභෝජනය වැඩි කරලා මේ ආර්ථිකය ඉහළට ගෙනියන්නට අපි සැලසුම් කළා තිබෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබෙනවා තව තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්නට. වැඩ් බද්ද අඩුවීම නිසා පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙනවා බඩුවල මිල අඩු වෙලා. ඒ වගේම අද අපි දන්නවා අපේ සමාජයේ දුප්පත් සමෘද්ධිය ලබන්න සුදුසු වෙලා සමෘද්ධිය හම්බ වෙන්නේ නැති. ඒ වගේම ලෙඩ වෙච්ච අය වයෝ වෘද්ධ වෙච්ච අය රැකියාවක් කරන්නට බැරිව ආබාධිත වෙච්ච අය මෙන්න මේ අය වෙනුවෙන් අපි සහන මල්ලක් විශේෂයෙන්ම මේ අයට සලාක මල්ලක් සෑම මාසයකටම නොමිලේ ලබා දෙන්නට අපි තීරණය කළ තිබෙනවා ඔවුන්ව ජීවත් කරවීම සඳහා. ඒ වගේම අනෙකුත් මාධ්‍යම පන්තික අයට වතුර බිල ලයිට් බිල ගෑස් බිල මේවායේ සහන අපි ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම දුප්පත් ඒ වගේම මධ්‍යම පන්තියේ ඒ වගේම රජයේ රැකියා කරන
ඒ අයට නිවාසයක් හදා ගැනීමට ක්‍රමවේදයන් අපි මේ සාන මල්ලි ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මේ වගේම 54,000ක් ඉන්නවා උපාධිධාරීන්. අපි ඒ ජනවාරි පළවෙනිදා ඉඳලා සියලුන්ටම ඒ රැකියාවන් ලබා දෙනවා. වගේම ලක්ෂයක පුරප්පාඩු තිබෙනවා. මේ පුරප්පාඩු අපි සියල්ලම අපි රජයේ පුරප්පාඩු පුරවනවා. ඒ පුරවන අවස්ථාවේදී අපි විශේෂයෙන්ම දුප්පත් පවුල්වලට නිපුණත්වයක් ඕනේ නැති රැකියාවන් තියෙනවා. නිපුණත්වයක් අවශ්‍ය නැහැ. නමුත් අද අවසනාවකට ඒකට සාමාන්‍ය පෙළ සමත් වෙනට අපි මේක අහක් කරනවා. ඇයි පවුලක් දුප්පත් වෙන්නේ? ඒ අයට එහෙම නිපුණත්වයක් නැහැ රැකියාවක් කරන්නට. එහෙම නැත්නම් ඒ අයට වත්තක් නැහැ වගා කරන්නට. ඉඩමක් නැහැ. එහෙම නැත්නම් ඒ අයට මුදලක් නැහැ ස්වයං රැකියාවක් ආරම්භ කරන්නට. අපි මෙන්න මේවයින් උදව් කරන්නට ඕන. අපි මේ හැම රජයේ නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා දුප්පත්ම එක පවුලකට එක බැගින් අපි ලබා දෙනවයි කියන එක තමුණාංශලට කියන්නට ඕන. මේවා සියල්ලක්ම සිදු කරලා තියෙන්නේ දුප්පතාවෙනු. දුප්පත්කම නැති කිරීම, දිලිඳුකම නැති කිරීම. ඒක ඉතාමත්ම වැදගත් අපි සංවර්ධනයක් වෙනකොට. ඉතින් මේ ආකාරයට අපි සෑම අංශේස්ත්‍රයකින්ම සාම ශේස්ත්‍රයකම අපි ආර්ථිකය දියුණු කරන හැටි අපි පෙන්වල දීලා තියෙනවා. ඒ නිසා තමුණාංශේලා මා කෙරෙහි විශ්වාසය තියන්න. තමුණාංශේලාගේ යුතුකම තමුණාංශේලා ඉටු කරන්න, මගේ යුතුකම සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුණාංශේලාට නැවතත් ලබා දෙනවායි කියමින් මේ ජනතාව ඔබට ජය වේවා. මාතෘභූමියට ජය වේවා. පොහොට්ටුවට ජය වේවායි මම ප්‍රාර්ථනා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.